සුබ සන්ධ්‍යාවක් සියලුම ආගමික නායකයන් නියෝජිතයන් ප්‍රමුඛ ආදරණීය ඔබ සැමගෙන් අවසරයි අපේ රටේ ජනාධිපති තුමාට මේ වෙනකොට තමන්ගේ වාසගම අහිමි වෙලා උන්නේලේ රනිල් වික්‍රමසිංහ නෙවෙයි මිලියන 22ක් ජනතාව කියන්නේ ඒ ඉන්නේ රනිල් රාජපක්ෂතුමා මාධ්‍ය සංකේතය පෙර නොවූ අදහස මේ රටේ පුරවැසියන් සාක්ෂාත් කරගෙන තියෙන බව හෙළිකරන එක. ඔබ දන්නවා මේ ඉන්නේ අපේ රටේ වෘත්තීය සම්පති නායකයෝ. අනිල් වික්‍රමසිංහ දැන් පටන් අරගෙන අරගලයේ නියමුවන් සමාජිකයන් වෘත්තීය සම්පති නායකයන් සිරගත කරන්නේ අත්අඩංගුවට ගන්න. උදාහරණ දෙක දෙයක් තියෙනවා. ජෝෂප් ස්ටාලින් ඒ වගේම කොසත්ේ මහානාම හාමුදුරුව ප්‍රමුඛ මේ අත්අඩංගුවටපත් වුණු පත් වෙන්න નિયમિત සියලුම දෙනා බුදු පුද්ගලයන් නෙමෙයි. වෘත්තීය සම්පති නායකයෙක් කියලා කියන්නේ සංකල්පය. අදහස වෘත්තීය සම්පති නායකයෙක් අත්අඩංගුවට ගන්න බෑ. අත්අඩංගුවට අරන් ඉවර කරන්න බෑ. ඒක තමයි දන්නේ නැත්තේ දියුරුම් දීලා එළියට එන දවසේ මිනිස්සු හම්බ වෙන්නේ නැතුව ත්‍රිවිධ හමුදාව හම්බ වෙච්ච රනිල් වික්‍රමසිංහ. ਉਹ හොඳට දන්නවා ඔහුට මිනිස්සු හම්බ වෙන්න බෑ කියලා. ඇයි ඒ? ඔහුට ජනමතයක් නැති හින්දා. මේ රටේ ජනතාව පත් කරපු නැති හින්දා. ඒ නිසා ඔහුට තියෙන එකම ආරක්ෂාව ත්‍රිවිධ හමුදාව එහෙම නැත්නම් ਉਹ සේනාධිනායකයන් නිසාම ඔහුගේ අනපිළිපදින හමුදාව පොලිසිය පමණ මේක ඉතාම වැරදි තක්සේරුවා මේක ඉතාම වැරදි තක්සේරුවා මේ රටේ මහ ජනතාවගේ බලය හරියට තක්සේරු කරගත්තේ නැති ඒ විපාක මේ රටේ රාජ්‍ය නායකයෝ අත් විඳලා තවම මාසයක් හමාරක් ගිහිල්ලා නැහැ හිතවතුනි අපේ රටේ පුරවැසි ජීවිත අද වැටිලා තිබෙන දැන මේ බොහෝ දෙනෙක් අර්ථකථනය කරන්නේ ආර්ථික මානයෙන් පමණයි මගේ ක්ෂේත්‍රයේ අධ්‍යාපනයේ ඔබ දන්නවද මේ රටේ අධ්‍යාපනයේ බිඳ වැටලා තිබෙන හැටි විශ්වවිද්‍යාල වැහිලා පාසල් වැහිලා පසුගිය ගුරු වර්ගලේදී වෘත්තීය සම්පති ක්‍රියාමාර්ගවලදී පාසල් වැහුණාම මේ මහින්ද ජයසිංහල ජෝෂප් ස්ටාලින්ලා කොටු කරන්න උත්සාහ කළා දැන් අපේ පුරවැසියන් කල්පනා කරන්නට ඕන සුවාසත් ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය වැළකීලා තිබෙන්නේ කාගේ වරදකින්ද කියලා. ඒක සුළුපටු අහිමිවීමක් නෙවෙයි. විශ්වවිද්‍යාලවල තත්ත්වය සම්පූර්ණයෙන් ඉවරයි. ඒක හංගන්න බෑ. වෛද්‍ය පීඨ වගේ තැන් බෙහෙවින්ම අසරණ වෙලා තිබෙනවා. මාර්ගගත ක්‍රමය මානව ශාස්ත්‍ර වගේ විෂයකදී ගන්න දෙයක් නෑ. සම්පූර්ණ අසාර්ථකයි. පෙර පාසල දරුවන් තමගේ ජීවිත ගෙවන්නේ ගුරුවරුත් එක්ක නෙවෙයි. මතක තියාගන්න හිතවතුනි අපට අහුවෙන්නේ ආර්ථික නියතිය විතරයි අපි මනින්නේ ඒ මිම්මෙන් විතරයි මේ රටේ පුරවැසියන් තමන්ගේ ජීවිතවලට තිබෙන මේ තර්ජනය හරියට වටහා ගත්ත මොහොතක ජූලි 9 කොළඹට එකතු වෙච්ච වගේ ජනතාවක් නෙවෙයි දුෂ්ට රාජ්‍ය නායකයන් ඉන්න තැනට එන්නේ ඒක තමයි ඒ අවබෝධය තමයි අවුරෝරාව ඒ අවබෝධය තමයි වැඩි මුරය අරගලයේ අරගලය කියන වචනය තමන්ගේ දෛනික කටයුත්තක් බවට අදපත් වෙලා තියෙනවා අරගලයේ විශාලම ජයග්‍රහණයක් ඒක අපි ගමින් ගමට මේ සියලු දෙනා යන්න සූදානම් මිනිස්සු මුණ ගැහිලා මේක තේරුම් කරලා දෙන්න අපේ රටේ අධ්‍යාපනය වගේ ක්ෂේත්‍ර අවුරුදු 20කින් 30කින් දැන් තියෙන ආපස්සට ගිහිල්ලා අධ්‍යාපනය පිළිබඳ සම අවස්ථාව ගිලිහිලා මේ සියලු වැරදි වලට හිතවතුනි මාමිට පෙරත් දවසක් කිව්වා මේ සියලු වැරදි වලට සියලු අපරාධ වලට සාහසික අපරාධ වලට හරියට දඬුවම් දුන්නොත් රාජපක්ෂලා වික්‍රමසිංහලා මතක තියාගන්න අවුරුදු දහස් ගාණක් බන්ධනාගාර ගත කරන්නට ඕන එහෙනම් ගෞරවනීය ඔබ පුරවැසියන්ට මේ කියන්නේ මේ පුරවැසි ආඥාව ඔබේ බලය හැටියට වටහා ගන්න ජනනීයම කලාකරුවෝ කියන මගේ ආයතනය මගේ සංවිධානය ලංකාවේ රාජ්‍ය සම්මානලාභී ලේකකයෝ ජ
චිත්‍රපටිකරුවෝ, වේදිකා නාට්‍යකරුවෝ, ටෙලි නාට්‍යකරුවෝ, පුවත්පත් කලාවේදීන්, චිත්‍ර ශිල්පීන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරනවා. ඒ සියලු දෙනාගේ වෘත්ති නැහිරිලා වෘත්තියක් කියන්නේ ආදායමක් උපදවන දෙයක් හැටියට ඔබට පෙනුණාද? කලා ශාස්ත්‍රයේ මේ හැකිලිම, කලා සංස්කෘතික ශාස්ත්‍රයේ මේ බිඳවැටීම ප්‍රචණ්ඩත්වයේ හැටියට මහජන පුරුෂාර්ථ බිඳවැටීමක් හැටියට තව නොබෝ කලකින් සම්මුඛ වෙනවා. අනේ ඒකට මුහුණ දෙන්න ඔබ ලැහැත්ති වෙන්න ඕන. ඒ නිසා මීට වඩා ඉදිරි එහාට මම කතා කරන්නේ නැහැ. අද නිදහස් චතුරස්ත්‍රයේදී මේ සම්මත කරගත්තු ප්‍රඥාප්තිය වරදවා වටහා ගන්න එපා කියලා අපි රනිල් වික්‍රමසිංහ එහෙම නැත්නම් රනිල් රාජපක්ෂ ආණ්ඩුවට යෝජනා කරන්න කැමති. මේක හරියටම තක්සේරු නොකළොත් අර ලක්ෂ ගණන් සංඛ්‍යාත සෙනගක් කියලා කොළඹට එකතු වෙච්ච වෙලාවේ ඉස්සර වෙලාවම රජගෙදරට ඇතුල් වෙච්ච කෙනා දැන් අත්අඩංගුවට ගන්නවා. ජනාධිපති පුටුව අයිති මිනිස්සුන්ට තමයි. ඒක මිනිස්සුන්ට තමයි අයිති. ඒක මිලියන 22ක් වාඩි වෙන්න බැරි හින්දා තමයි එක මිනිහෙක් තෝරලා යවලා තියෙන්නේ ජනතා පරමාධිපත්‍යය මගින්. ඉතින් එහෙම ජනතාවගෙන් කෙනෙක් ඒ පුටුවේ වාඩි වීම තමන්ට හිමි පුටුවේ වාඩි වීම මොන නීතියටද ඒක එරෙහි වෙන්නේ? අනිත් එක ඒ වගේ මහජන අරගලයක වැරදි කරුවන් සොයනවා කියන්නේ අතිශය දුෂ්ට ඒ වගේම මුක්ත දෙයක්. අපේ රට දරිද්‍රතාවේ ගිලිලා ඉවරයි. අපේ රට මුක්තභාවයේ ගිල්වන්න ලැහැස්ති වෙන්න එපා. අපි මේක මිනිස්සුන්ට තේරුම් කරලා දෙනවා. දවසක් දවසක් පාසා තේරුම් කරලා දෙනවා. ඒ නිසා අන්න ඒක තේරුම් ගත්ත ජනතාව මේ මහජන ප්‍රඥාප්තිය ඉෂ්ට කරන දවසේදී මම හිතන්නේ රනිල් වික්‍රමසිංහට නැවක හැංගිලාවත් කිසිම තැනක මම හිතන්නේ බේරෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා වෘත්තීය සමිතිය සංධානයේ හැටියට මේ හදලා තියෙන්නේ ලංකාවේ හොඳම සටන් මධ්‍යස්ථානය. අපි පුරවැසියෝ බදු ගෙවන අපට තමයි අයිතිය තියෙන්නේ මේක ප්‍රශ්න කරන්න. අපට නෙවෙයි නම් කාටද අයිතිය තියෙන්නේ? සාමාන්‍ය පෙළවත් සමත් නැතුව චණ්ඩි හැටියට පාර්ලිමේන්තුවට රින්ග ගත්ත මිනිස්සුන්ටද අයිතිය තියෙන්නේ මේක ආරක්ෂා කරන්න? අර මම දැක්ක පෝස්ට් එකක් පළ වෙනවා එලිමහනේ දෙනෝදා බලන් ඉඳි පාර්ලිමේන්තුවේ මයික් කඩපු වයර් ගලවපු පොදු දේපළ හානි කරපු චණ්ඩි ටික වහාම ඕනෑ කර තිබේ කියලා පුරවැසියන් දාලා තිබුණ පෝස්ට් එක. දැන් නීතිඥවරු සහ විනිශ්චයකාරවරුන්ගේ වැඩේ තමයි ඒක තීරණය කරන එක. ඒ නිසා මගේ අදහස් දැක්වීම මෙතනින් නවත්තනවා. විශාල විශ්වාසයක් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ වෙනුවෙන් තබමින් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ ඉදිරියට තියෙන හැම අඩියක් වෙනුවෙන්ම පුරවැසියන් හැටියට ඒ වගේම ජනේම කලාකරුවන් හැටියට අපගේ නොමද සහයෝගය මේ වෙනුවෙන් පළ කරන බව සඳහන් කරමින් මහජන අරගලයට ජය වේවා කියමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.